ශ්‍රද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ එක්ව සිටුනේ සදහම් සරණ බෞද්ධ ධර්ම දේශනා මාලාව සහ භාවනා උපදේශ මාලාව සමග. හෙට දිනෙන් එළඹෙන විසක් පොහොය දිනය නිමිත්තෙන් සදහම් සරණ විසින් භාවනා සහ ධර්ම සාකච්ඡා මාලාවක් සංවිධානය කළ තියෙනවා. ඒ අනුව පෙරවරු 10ට මාතරදී භාවනා සහ ධර්ම සාකච්ඡා මේ පින්කම පැවැත්වෙනවා. ඒ වගේම පස්වරු 1ට ගාල්ලේ YMBA ආයතනයේදී ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡාමය පින්කමක් අප විසින් සංවිධානය කරලා තියෙනවා. අප විසින් 2011 වර්ෂයේදී සදාම් සරණ යන තේමාවෙන් ආරම්භ කරන ලද මෙම වැඩසටහන අද වෙන විට විවිධ මාධ්‍යයන් ඔස්සේ ජනතා විසින් හඳුනාගෙන තියෙනවා. ඒ අනුව මේ සදාම් සරණ වැඩසටහනේ ප්‍රමුඛ පරමාර්ථය වනුයේ රහතන් වහන්සේලාගේ යුගය නැවත බිහි කරලා වසර 5000ක් කල බුදු ශාසනය ආරක්ෂා කර දීම. එමෙන්ම සදාම් සරණේ ඒකී මුඛ්‍ය පරමාර්ථය සඳහා යාමට සත පහක හෝ මුදලක් මේ වෙනතුරු අප කිසිවෙකුගෙන් ලබාගෙන නැහැ. එයත් සදාම් සරණේ එක් විශේෂාංගයක්. සදාම් සරණේ තවත් විශේෂාංගයක් තමයි කිසිදු දේශපාලන පක්ෂයකින් හෝ කිසිදු පාලන බලයකින් අප විසින් උදව් උපකාර බලාපොරොත්තු නොවීම සහ ලබා ගැනීම. ඒ අනුව සදාම් සරණට කිසිම දේශපාලකයෙකු සංවිධා එක් කරගන්නෙත් නැහැ. සදාම් සරණය ඔවුන අගයන්නෙත් නැහැ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මෙම සදාම් සරණේ නව තේමාව, ඒ කියන්නේ 2018 වර්ෂයේදී අපි ආරම්භ කළ අලුත් තේමාවක් තව මේ බුදු ශාසනයේ බෙදී සිටින ශාඛාවන් එකතු කළා තනි බුද්ධාගම ඇති කිරීමට. සදාම් සරණ 2018 සිට ඉතාම වෙහෙසකර මාර්ගයක ගමන් කිරීම ආරම්භ කළා. ඒ අනුව බේද වී සිටීමේ අනතුර බෞද්ධයන්ට පෙන්වා දීලා මෙකී බේදයන් ඉවත් කළා. තනි බුද්ධ ශාසනයක් හදලා එහි ශක්තිය උරගා බලන්න බෞද්ධයන්ට සදාම් සරණ මේ වෙසක් පූජා ආරාධනා කරනවා. විශේෂයෙන්ම සියලුම බෞද්ධයන් දන්නා කරුණක්, අද වින විට බෞද්ධයන් විවිධ මතිමතාන්තර අනුව කොටස් වලට බෙදලා බෞද්ධයන්ගේ බලය හීනෙමිලා පිරිහිලා ගිහිල්ලා අවසන්. එම පිරිහිලා යාම නැති කරගන්න සදාම් සරණ යෝජනා කරන්නේ සියලුම බෞද්ධයන් තනි බෞද්ධ බලවේගයක් බවට පත් වෙලා, තනි තීරණයක් බවට, තනි එකමුතු වෙච්ච කණ්ඩායමක් බවට පත් වෙලා ඉදිරියේදී එන ගැටළු වලට මුහුණ දෙන්න කියලා. ඒ අනුව ඒ ආකාරයෙන් මුහුණ දුන්නම බෞද්ධයන්ට වඩා ශක්තිමත්වට ඉදිරියට එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම මෙකී බෞද්ධයන් කණ්ඩායම් වලට බෙදෙන සහ ඒ බෙදීම් වලට ලක් කරන පිරිස් වලින් ප්‍රවේශම් වෙන්න කියලා අපි සදාම් සරණ ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම අද වෙන විට බුදුන් වහන්සේ ලංකාවේ උත්පත්ති ලබන ලබා ඇති බව, නොයසේන බුදුන් වහන්සේ ලංකාවේ උත්පත්ති ලැබුවේ කියන ප්‍රචාරය පස්සේ අති විශාල පිරිසක් යන ආකාරය අපිට දැක ගන්න පුළුවන්. මේ ප්‍රචාරය සම්පූර්ණයෙන්ම වැරදි. බුදුන් වහන්සේ ලංකාවේ නූපන් බව, නොයසේනම් බුදුන් වහන්සේ ඉන්දියාවේ උපන් බවට ප්‍රබල සාධක රැසක් අප සතුයි. ඒ සාධක මා වරින් වර පෙන්වා දුන්නා. ඒ අනුව මා කිහිපයක් පමණක් ඔබට යලිත් මතක් කරනවා. එහි ප්‍රධානතම සාධකය තමයි බුදුන් වහන්සේ ලංකාවේ උත්පත්තිය ලැබූ බවට පෙන්වන අය සල්ගහක් කියලා වෘක්ෂයක් පෙන්වනවා. මේ වෘක්ෂය සල්ගහක් නෙවෙයි, මේක මධ්‍යම ඇමරිකානු රටවල් වලට සහ දකුණු ඇමරිකාවට ආවේනික වෘක්ෂයක්. මෙම වෘක්ෂය 1881 වර්ෂයේදී තමයි ලංකාවට ගෙනාවේ. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අදටත් බලා ගන්න පුළුවන් පැරණිතම ගස්. මෙම ගස් බ්‍රසීල් නට්, එහෙම නැත්නම් කැනන් බෝල් යන ශාක කුලයට අයිති වෙනවා. එම ශාක කුලයේ ශාකයන් වර්ග තුනක් තියෙනවා. එයින් එකක් තමයි ඔය. ඒ තුනම ලංකාවේ ස්වභාවිකව වැවෙන්නේ නැහැ. ලංකාවේ ස්වභාවිකව වැවෙන්නේ නැති විදේශ ජාතිකයන් විසින් 1881 හඳුන්වා දීපු ශාකයක් පතනම් කරගෙන තමයි මේ අය ලුම්බිනි සල් උයන
නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒවගේම මේ අය නේරංජනා නදිය හැටියට පෙන්වන ස්ථානය ඔබ මතක තබා ගන්න ඕන, එය ගංගාවක් නෙමෙයි. එය වාරි මාර්ග ඇලක් බව මේ වෙන විට හඳුනාගෙන තියෙනවා. විශේෂයෙන්ම ගංගාවක ලක්ෂණ වෙන කන්දකින් පටන් අරගෙන මුහුදට ඇදී යාමේ ලක්ෂණ ඔය කියන ස්ථානයේ, ඔය කියන ගංගාව කියන ස්ථානයේ නෑ. එය අදටත් පල්වෙන මඩ වතුර පාරක්. එය ආරම්භයක් හෝ අවසානයක් නිශ්චිත නෑ. නමුත් යෝධයල හා සම්බන්ධිත ඉපැරණි වාරි මාර්ග පද්ධතියක ඉතිරි වෙච්ච කොටසක් බවට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම බුදුන් වහන්සේ